අයුබෝවන් දවසේ පුවත් සවිස්තරාත්මක වගෙනන සිතටව ප්‍රධාන ප්‍රෘති විකාශයයි මේ මම රුවින් දෙයක් සයුරේ සුද සිංහ ප්‍රථමය නවධානය ප්‍රධාන පුවත් සිරස්ථාල වෙත. වෙනසකට මුලපුරමින් රටට දැවැන්ත වෙනසක් ලබාදීමට කැප වූ ඉඩම් අමාත්‍ය MKDS ගුණවර්ධන මහතා අභහා ප්‍රාප්ත වෙයි. රජයට ලැබෙන ආදායම් ගැන නොතකා මත්රකුසාගෙන් රටක් ජනතාවත් මුදවාගන්නා බව ජනපති කියයි. ප්‍රාදේශීය දේශපාලචීන්ගේ වගකීම අගමැති පහදයි. පළාත්පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව රජය කරුණු දක්වයි. මද්‍රව්‍ය සහ දුම්වැටි අලවෙන් රජයට ලැබෙන ආදායම පිළිබඳ නොතකා මෙම ජාතික ඛේද වාචකෙන් රටත් ජනතාවත් ගලවා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. මතින් නිදහස් රටක් මද්‍රව්‍ය නිවාරණ කොළඹ දිස්ත්‍රික් වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපතිතුමන් මේ බව අවධාරණය කළා. මතින් නිදහස් රටක් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ සිවවන අධ්‍යර කොළඹ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් අද පැවැත්වුණේ මහරගම තරුණ සේවා සභාවේදී. මෙහිදී කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කණංකර මහතා විසින් මත්ද්‍රව්‍ය නිවාරණ දිස්ත්‍රික් ක්‍රියාකාරී සැලැස්ම ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර මත්ද්‍රව්‍ය නිවාරණයට කැපවූ පිරිස් ඇගීමට ලක් කරමින් ඔවුන් වෙත සම්මාන ප්‍රදානය කිරීමද සිදු වුණා. වකුගඩු රෝගය හා මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව එඩ්වඩ් මල්ලවාරච්චි මහතා විසින් ලියූ ග්‍රන්ථ තුනක් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවා. මොනවාත් ලෝක මානව ප්‍රජාවට බරපතල අභියෝගයක් ඉදි වෙන නීති විරෝධී දැඩි විෂසහිත මත්ද්‍රව්‍ය අද සමාජය වෙලා ලෝකේ බොහෝ රටවල්වල සිය භාණ්ඩාගාරයේ ශක්තිමත් කරන්න ජාතික ආදායමට අවශ්‍ය කටයුතු වලදී රටේ මුදල් තත්ත්වය සකස් කරගන්න මේ මත්ද්‍රව්‍යවල අධික බදු ප්‍රමාණය පිළිබඳව කතා කරනවා. වාර්ෂික අයවැය පරතරය පියවා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය වලින් බදු බිලියන් 115ක් 20ක් වගේ ප්‍රමාණයක් රජයට ලැබෙනවා. රජයක් විදිහට ඉලක්ක කළ යුත්තේ ප්‍රධාන වශයෙන් සමාජයේ බරපතල උගතුරක් ස්ථිර වෙන මේ තත්ත්වයෙන් මුළුමහත් සමාජය බේරා ගැනීම සඳහා දිස්ත්‍රික් සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ සම්බන්ධීකරණ සාකච්ඡාවක් ඊයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණා. නව වසරේ රජ්‍ය වෙන්කර ඇති ප්‍රතිපාදන සමග ප්‍රාදේශීය සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිතුමා මෙහිදී ප්‍රාදේශීය දේශපාලචීන්ට උපදෙස් දුන්නා. අද ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක නියෝජනය කරන රජයක් විදිහට ලංකාවේ පළමු වරට බිහි වූ අපිට ස්ථාවර ආණ්ඩුවක තත්ත්වය බොහොම පැහැදිලි. දේශපාලන ස්ථාරත්වය රටේ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය දෙයක්. අපිට සාමය තියෙනවා. මේ රටේ සියලු දෙනාගේම සහයෝගය, සහභාගිත්වය, එකමුතුව රට ගොඩනගන්න තිබෙනවා. අලුත් අවුරුද්ද විදියට රජයේ වෙන්කර ඇති ප්‍රතිපාදන සමග මේ ප්‍රාදේශීය සංවර්ධන කටයුතු වහවහා ඉක්මන් කිරීම සඳහා තමුන්නාන්සේලා අවශ්‍ය නායකත්වය අරගෙන මේ කටයුතු කඩිනම් කරන්න කියන එකයි මම ඉල්ලා සිටින්නේ. අද අපිට මුහුණ දෙන්න තියෙන එක ප්‍රශ්නයක් තමයි දිස්ත්‍රික් මට්ටමේ ඒ සම්බන්ධීකරණය තවත් ශක්තිමත් කරන්න. මම විශේෂයෙන් අංශ දෙක තුනක් ගැන අවධානය යොමු කරලා තියෙනවා. එකක් තමයි විමධිගත ආයවැය. ඒ බලාපොරොත්තු වෙන්නේ එන සතියේ නැදිට පස්සේ සතියේදී මේක ඉදිරිපත් කරන්න මුදල් ලැබුණේ ගමන් ඒ වැඩ කටයුතු කරන්න. එතන විශාල ප්‍රමාදයක් තියෙනවා. ජනතාව බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය ආණ්ඩුවකට වඩා ශීඝ්‍රයෙන් මේ වැඩ කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා. දිස්ත්‍රික්ක සම්බන්ධීකරණය හරියට ක්‍රියාත්මක වෙනවනම් ඉතිරි වැඩ ටික කරගන්න කිසිම බාධාවක් නැහැ. මේ දිනවල වැඩි අවධානයකට ලක්ව තිබෙන භික්ෂු කතිකාවත පිළිබඳ පනත් කිටුපත සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ඊයේ අදහස් පළ කළා. ඒ අමරපුර නිකායේ ආදී කතුරු සැමරුම හා අමරපුර නිකායක පැවිදි සහ ගිහියන් සඳහා උපහාර පුද කිරීමට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්බන්ධ ශාලාවේ පැවති උත්සවයකට සහභාගී වෙමින් මේ ඉදිරිපත් කර ඇති පනත පැහැදිලි ලෙසම මහා සංඝරත්නයේ ඉල්ලීමක් මත සකස් වූවා. පාර්ලිමේන්තුවට මේ ඉදිරිපත් කිරීම තුළ එය අවසන් යෝජනාවක අවසන් කෙටුම්පත වන්නේ නැහැ. ඒ නිසා අපි රජයේ විදිහට තීරණය කළා තිබෙනවා මේ ඉදිරිපත් කළ යෝජනාව නැවත අපි ගෞරවනීය මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කරලා ත්‍රිනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු ඔබ වහන්සේලා සෑම කෙනෙකුටම එහි අවශ්‍ය වෙනස්කම් සංශෝධන සඳහා එය ඉදිරිපත් කරලා ඉන් පසුව ඔබ වහන්සේලාගේ අනුමැතියකට යටත්ව ඔබ වහන්සේලා අනුමැතිය දීමෙන් පසුව ත්‍රිනිකායික මහානායක ස්වාමින් වහන්සේලාගේ අනුමැතියෙන් පසුව එය
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට. ඒ නිසාය කිසිසේත්ම හදිසි ඇති වූවක් නෙවෙයි, අපේ රජය විසින් ගත් හදිසි පියවරක් නෙවෙයි. ඒ වගේ මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතය ස්ථිර පනත් කෙටුම්පතක් වන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම සංශෝධනවලට ඉඩකඩ තිබෙනවා. ඒ නිසා ඒ පනත පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම හෝ අවශ්‍ය කරුණු සංශෝධනය කිරීම හෝ සම්පූර්ණයෙන්ම සෛනිකායක මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ අනුමැතිය ඇතුව අපි රජය කරන බව විශේෂයෙන්ම ගෞරවපූර්වක මේ අවස්ථාවේ සඳහන් කරන්නට ඕනේ. මාතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ ඥාපාභයවර්ධන මහතා පත් කිරීම ඊයේ පසුරේ ජනාධිපති කාර්යාලයේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු වුණා. වර්තමාන දේශපාලන වෙනසට දැවැන්ත ශක්තියක් වූ ඉඩම් අමාත්‍ය MKDS ගුණවර්ධන මහතා අද දහවල් කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වුණා. වෙනසකට මුලපෙරූ දේශපාලන නව මම්මාවතක් රටට විවර කෙරුණු ඒ ඓතිහාසික දිනේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් පොදු අපේක්ෂකයෙකු ලෙස පත්කිරීම උදෙසා ඒ සමෙහි තමන් දැරූ අමාත්‍ය ධූර තනතුරු පවා ඉවත දමමින් MKDS ගුණවර්ධන මහතා ජාතික කාර්යභාරය වෙනුවෙන් පෙරමුණට පැමිණියා. මෙම කාලය තුළ පැවති රජයේ ඉසුළු බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය ධූරයේ පවා ඉවත දමමින් යහපාලන රජයක් රට තුළ ගොඩනගමින් රටටත් ජනතාවටත් හිට දවස සුබ කරන්නට MKDS ගුණවර්ධන මහතා නව රජය සමග අත්වැල් පැතගත්තා. මොණසිංහ කාර්යවසම් අප්පුහාමිලාගේ දොන් සෝමදාස ගුණවර්ධනයන් උපත ලබන්නේ 1947 වර්ෂයේ මාර්තු මාස 6 වෙනිදායි. 1989 වර්ෂයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් නවවන පාර්ලිමේන්තුවට පිවිසෙන MKDS ගුණවර්ධන මහතාගේ පාර්ලිමේන්තු දිවිය දශක 3කට ආසන්නයි. එම කාලය තුලදී නවවන පාර්ලිමේන්තුවෙන් ආරම්භ කළ සිය දේශපාලන දිවිය 11වන පාර්ලිමේන්තුවේ 12වන පාර්ලිමේන්තුවේ සහ 14වන පාර්ලිමේන්තුවේදී විවිධ අමාත්‍යංශ කරනාවකම අමාත්‍ය ධුර දරමින් සිය දේශපාලන පරිණතභාවය මනාවට පසක් කරමින් 15වන පාර්ලිමේන්තුවද නියෝජනය කළා. මම 1970 දුක් විඳින පොලිස් ශාලාමික කෙනෙක් හැටියට අනුරාධපුර පොලිසියට මාරුවක් ලැබිලා මං ගියා. ඒ ගිය අවස්ථාවේ ඉඳන් මම රාලාමි හැටියටත් උප පොලිස් පරීක්ෂකවරයෙකු හැටියටත් පුරා අවුරුදු 7ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජකාරිය කළා. ඒ කාලෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පෞද්ගලික හිතවත්කම් දැක්වූ අයෙක් හැටියට මම ඉතාමත් උවමනාවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජකාරී කටයුතු වගේම දේශපාලන කටයුතු වල නිරත වුණා. ආරම්භයේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලමින්ම පරිණත බලකණුවක් වූ MKDS ගුණවර්ධන මහතා කිසි පිටකත් නිදහස් පක්ෂය අතහැර ගියේ නැහැ. එහෙත් යහපාලන රජයක් පිහිටුවීමේ අරමුණ පෙරදරි කරගනිමින් ගුණවර්ධන මහතා නව රජයේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පසුගිය මැතිවරණයට ඉදිරිපත් වුණා. එදා මෙදා තුර රටටත් මහජනතාවටත් සිය උපරිම සේවය ඉටු කළ වර්තමානයේ ඉඩම් අමාත්‍යවරයා ලෙසද කටයුතු කළ MKDS ගුණවර්ධන මහතා අද කොළඹ පෞද්ගලික රෝහලකදී අභාව ප්‍රාප්ත වන විට 69 වන වියෙහි පසු වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අතර සාකච්ඡාවක් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. මේ පිළිබඳව ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ දීර්ඝ සහ සුහදශීලී ලෙස මෙම සාකච්ඡාව පැවති බවයි. අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයේ සඳහන් වන්නේ මූලික වැටුප සහ ජාතික වැටුප ප්‍රතිපත්තිය, වෛද්‍යවරුන්ගේ නිල ප්‍රවාහන පහසුකම්, ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සඳහා වන ජාතික ප්‍රතිපත්තිය, වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් හා ස්ථාන මාරුවීම් ලබන වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීම ආදී කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ හා සුහදශීලී ලෙස අදහස් හුවමාරු කර ගැනීමක් සිදු වූ බවයි. වෛද්‍යවරුන් හා සෞඛ්‍ය සේවාවන්ට අදාළ අනෙකුත් කාර්ය මණ්ඩල සිය සේවාවන්ට බාධාවක් නොවන අයුරින් විදේශන්හි සේවය සඳහා ස්ථානගත කිරීම පිළිබඳ යෝජනා මාලාවක්ද මෙහිදී සංගමය විසින් අග්‍රාමාත්‍යවරයා වෙත බහර දී තිබෙනවා. වැටුප් කොමිසම නිර්දේශ කර තිබූ වෛද්‍යවරුන්ගේ හා විශේෂඥ වෛද්‍යවරුන්ගේ දීමනා පිළිබඳව සොයා බැලීමට පියවර ගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරයා මෙහිදී මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වුණේ. මාලදේ වෛද්‍ය විද්‍යාලයේ පිළිබඳවද මෙහිදී සංගමය විසින් කරුණු ඉදිරිපත් කර ඇති අතර එම කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව පිළිතුරක් ලබා දෙන
බව අග්‍රමාත්‍යවරයා පවසා තිබෙනවා. වාහන බලපත් ලබා දීමේදී පළමු බලපත්‍රය වසර 6කින් පසුවද දෙවන බලපත්‍රය වසර 10කින් පසුවද ලබා ගැනීමට හැකිවන බව රජයේ නියෝජිතයන් පෙන්වා දී ඇති අතර වසර 10ක කාල සීමාව සම්බන්ධව වෛද්‍යනධාරී සංගමේ එකගත්වයක් පළ නොවුණු බව අදාළ ප්‍රවෘත්ති නිවේදනයේ සඳහන්. අග්‍රමාත්‍ය කාර්යාලයේ විසින් නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයේ සඳහන් වන්නේ මෙම සියලු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා ඉදිරියට ගෙන යාමට දෙපාර්ශවයේ එකගත්වය පළ වී ඇති බවයි. පංචවිධ ක්‍රියාවලියේ පොරොන්දු පරිදි රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට කටයුතු කරන බව විදුලි බල හා පුනර්ජනනීය බල ශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පිපෙරේරා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. දැනට පවතින ව්‍යවස්ථාව රටට නොගැලපෙන 19 වතාවක් සංශෝධනය වීමෙන් විකෘති වෙච්ච ව්‍යවස්ථාවක් කියන කාරණය ගැන අපි හැමෝම පිළිගන්නවා. දැන් ඒ අනුව වර්තමාන ජනාධිපතිතුමාත් ඒ වගේම කරු අග්‍රාමාත්‍යතුමාත් බොහොම පැහැදිලිව මේ රටේ ජනතාවට වෙච්ච පොරොන්දුව ඉටු කරන්න කටයුතු කරනවා. මාස 60කින් අලුත් රටක් හදන මේ පංචවිධ ක්‍රියාවලිය ප්‍රතිපත්තියේ අපි බොහොම පැහැදිලිව කියලා තියෙනවා මාස 60ක් ඇතුළත මේ රට හදන ක්‍රියාපිළිවෙල තුළ අලුත්ම අලුත් ව්‍යවස්ථාවක් මේ රටට හඳුන්වා දෙනවා. පැච් දාන්න ලෑස්ති නෑ. 20 වතාවට තව සංශෝධනයක් කරලා ෂේප් වෙන්න ලෑස්ති නෑ. ගරු ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් අපේ ආණ්ඩුවත් උත්සාහ කරන්නේ රටට ගැළපෙන ඒකීය භාවය ආරක්ෂා වන බුදුදහමට තියෙන ඒ තැන රැකෙන මානව හිමිකම් පිළිබඳේ සාධාරණත්වය ආරක්ෂා කර අනාගතයට ගැළපෙන නවීන ව්‍යවස්ථාවක් හදාගන්න. රටේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා අරන් යන මේ මහා පුණ්‍ය කර්මයට දායක වෙන්න මේ මල්වට්ටියට අත ගහන්න අකමැති පිරිසක් මේ රටේ ඉන්නවා. ජයජයවර්ධන මහත්මයා අපේ නායකයෝ මේ ව්‍යවස්ථාව සකස් කරේ ඒ රටේ තත්වය ගැන හිතලා. ඒක වර්තමානයේට ගැලපෙන්නේ නැහැ. වර්තමානයේ තියෙන තත්වය නෙමෙයි එදා තිබ්බේ. ඒක කලින් කලට අවශ්‍ය අවස්ථාවල ඒක සංශෝධනය වුණා. දැන් ඒක සංශෝධනය වුණා ඇති. මේක අපි අපේ ආණ්ඩු බලය තහවුරු කරගන්නවත්, පක්ෂ බලය තහවුරු කරගන්නවත් කියන ව්‍යවස්ථාවක් නෙමෙයි. දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඇතුළු කීප දෙනෙක් මේක ඉතා බොරු යකෙක් මවලා රටට පෙන්වන්න හදනවා. අපි ව්‍යවස්ථාක මණ්ඩලයක් වශයෙන් පාර්ලිමේන්තුව රැස් වෙන්නේ මේක සාකච්ඡා කරන්න. දැන් සමහරු හිතනවා ව්‍යවස්ථාව ඉදිරිපත් කරලා කියලා. ව්‍යවස්ථාව ඉදිරිපත් කළා නෑ. මේ පළවෙනි වතාවට අපි මේ සියලුම පක්ෂ එකතු වෙලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා, එක්සත් ජාතික පක්ෂයෙන් මේ සියලු පක්ෂ එකතු වෙලා අපි එක අරමුණක් සඳහා ගමන් කරන හොඳ අවස්ථාවක් නේ. ඉතින් මේක අපි හදන්න පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා රටට ඔබින විදියට අපි අනිවාර්යයෙන්ම සකස් කරනවා කියන එක අපි ජනතාවට පැහැදිලි කරන්න. අපි රට වෙනුවෙන් ගොඩක් දේවල් අපි ඉදිරියේදී අපි කරන්න බලාපොරොත්තු වෙයි. රට සංවර්ධනය කරොත් සීළු ප්‍රශ්න අපිට විසඳ ගන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. එහෙනම් අපේ ඉලක්කය අවුරුදු 5ක් යනකොට මේ රටේ ඉතාමත් බලගත් රටක් බවට පත් කර ගැනීම. ඉදිරි පළාත් පාලන මැතිවරණය කොට්ටාස ක්‍රමයට පැවැත්වීමේ කිසිදු වෙනසක් නොමැති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිස මුස්තාෆා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද කොළඹදී පැවති පළාත් පාලන මැතිවරණ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්. මම සියලුම පක්ෂවලට පණිවිඩයක් දෙනවා. කොට්ටාශකමයට ඡන්දේ පවත්වන්නේ ඒ නිසා කොට්ටාශකමයට ඡන්දයට මූණ දෙන්න ලෑස්ති වෙන එක මම මේ අවස්ථාවේදී වාක්‍යෙමි ප්‍රකාශ කරනවා. සමහර උදවිය දිගින් දිගට කියනවා පළාත් පාලන ඡන්දය පරක්කු කරනවා කියලා. ඒ පරක්කු වීම සම්බන්ධයෙන් කිසිම කෙනෙකු මේ රජයට හෝ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඇඟිල්ල දික් කරන්න බෑ. කිසිසේත්ම අපි මේ ඡන්දේ පරණ ක්‍රමයට කියන්නේ නැහැ. නීතියේ එහෙම කියන්න නෛතික ප්‍රතිපාදයක් නැහැ. අපි විධායක ජනාධිපති ධූරයේ බලය සම්බන්ධ අඩු කිරීමක් කරනකොට අනිවාර්යයෙන්ම නව ඡන්ද ක්‍රමයට යා යුතුයි. ජනාධිපතිතුමා පොරොන්දුවක් දුන්නා මේ දූෂිත මනාප ක්‍රමය සහ ගමට වග කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බිහි කරනවා. පෙරේද ජනාධිපතිතුමා ඉතාමත් පැහැදිලිව කිව්වා මට මේ මැතිවරණය කලින් තියන්න ඕන. ඇමතිතුමාට නියෝගයක් කරා අප්‍රේල් මාසෙ වෙනකොට මේක වහාම මේ සංශෝධන ඉවර කරලා මැතිවරණයකට සූදානම් කරන්න කියලා. මේ අප්‍රේල් මාසෙ වෙනකොට සීමා නිර්ණය අවසන් කරලා කොට්ටාස ක්‍රමයට මැතිවරණය යන්න. කොට්ටාස ක්‍රමයට බැහැරව මේ මැතිවරණය කොයිම හේතුවකටවත් තියන්න රජයේ සූදානමක් නැහැ. කවුරු හරි දේශපාලනඥයෙක් එක යෝජනා කරනවා නම් ඒ දේශපාලනඥයා එක යෝජනා කරන්නේ තමන්ගේ පුද්ගලික වාසියට මිනා රටට තියෙන ආදරයකටවත් එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ ඒ නිසා මේ සම්මුතිවාදී ආණ්ඩුවක් තුල ඇරි වෙන කිසිම ක්‍රමයකින් මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න බෑ. අපි අනිත් දේශපාලන පක්ෂවල සහ සියලුම කණ්ඩායම් වලින් ඉල්ලා සිටින්නේ මේකට සහභාගී වෙන්න කියලා. පළාත් පාලන මැතිවරණය මනාප ඡන්ද ක්‍රමය නැතිව මේ රටේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම කැමැත්තෙන් සම්මත වෙච්ච ක්‍රමයට ඉක්මනට පවත්වන එක අද වර්තමානයේ සමාජය තුළ නිර්මාණය වෙමින් පවත්නා වූ විවස්ථාව පිළිබඳව සාකච්ඡාවට ඉතාම වැදගත්. රජයේ අවංක බව, පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීතුමාලාගේ අවංක බව, පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලන පක්ෂවල අවංක බව ප්‍රදර්ශනය කරන්න තියෙන හොඳ අවස්ථාව තමයි පළාත් පාලන මැති පාර්ලිමේන්තුවේ සම්බන්ධ කරගත් විදිහට ඉතාම ඉක්මනින් සීමා නිර්ණය පිළිබඳ කටයුතු කළ බවත්.
මේ වන විට අපිට ලැබිලා තියෙනවා යෝජනා 737ක්. මේ යෝජනා 737න් සංශෝධනය වන කොට්ටාස සංඛ්‍යාව 1831ක් කොට්ටාස සංශෝධනය වීමකට යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මාසය තුල සියලු කටයුතු අවසන් කරලා සීමා නිර්ණය අභියාචනා කමිටු යෝජනා නැත්නම් නිර්දේශය තුලත් සංශෝධිත ගැසට් නිවේදනය ගරු අමිතුමාමගෙන් ගැසට් කරන්න. නිර්ණායක සකස් කරලා දැනට ලැබිලා තිබෙන පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ කටයුතු අවසන් කරන්නට බලාපොරොත්තු වන බව සඳහන් කරන්න තිබෙනවා. වර්තමාන දේශපාලන තත්ත්වයේ සහ තවත් කරුණු කිහිපයක් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා සමුදිවාදී රජය සමග එක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. අද විශාල චෝදනාවක් නගමින් යනවා පළාත් පාලන ඡන්ද කල් දැමීම ගැන. පළාත් පාලන ඡන්ද කාගේවත් උවමනාවට කල් දැම නෙවෙයි. පළාත් පාලන ඡන්ද කල් දමන්න සිද්ධ වුණේ ඒ සංශෝධනය අනුව මැතිවරණ ක්‍රමේ වෙනසක් කිරීමට බලාපොරොත්තු වෙලා තියෙනවා. අදහස් ඉදිරිපත් වෙලා තියෙනවා පළාත් පාලන ආයතනවල ඡන්ද කොට්ටාස වෙන් කිරීමේදී යම් යම් අසාධාරණයක් වෙලා තියෙනවා කියලා. ඉතින් ඒවා නැවත වරක් සමීක්ෂණය කරන්න කමිටුවක් පත් කරලා තියෙනවා. මේ කමිටුවේ වැඩ කටයුතු ගෙන යාමට කාලය අවශ්‍ය නිසා තමයි පළාත් පාන ඡන්දය කල් දමන්න සිද්ධ වුණේ. එමුතු වෙන හේතුවක් නිසා නෙවෙයි. අප්‍රේල් 15 වෙනි ඉස්සෙල්ලා කොට්ටාස නීතිය මායින් ගැසට් කරලා ඉවර කරන්න උපදෙස් දීලා තියෙනවා. ඒ වගේම ජූනි මාසෙ වෙනකොට අනිවාර්යයෙන්ම පළාත් පාන මැතිවරණය තියන්නයි කියන කාරණයක් ජනාධිපතිතුමා අද විශේෂ භාර ඇමතිවරයාට උපදෙස් දීලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්න මඟ එලිපෙහෙලි කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි නෙවෙයි. ඉතින් කොතනින් කෙලවරගෙනද මට කියන්න බෑ. ජනාධිපතිකමෙන් පැරදිලා අගමැතිකමෙන් පැරදුනේ මෙන්න මේ වගේ තත්ත්වයක් නිසානේ. නැත්තම් බුලත් කොලයට ඡන්ද දෙන්න කියාගෙන ඔය ආසන 7-8 දිනා ගන්න තිබුණා. ඒක බැරි වුණේ අපේම කල්ලියක් හැදිලා මේ කටයුතු කරමු නිසා. ඊළඟට පළාත් පාලන ආයතන කවුරු දිනවත් මහාණ්ඩුවට අවුරුදු 5ක් කියන්න තියෙනවා. ඓතිහාසික කැලණිය රජමහා විහාර දුරුතු මහා පෙරහැර මංගල්‍යයේ පළමු පෙරහැර ලෙස දේවදූත පෙරහැර අද රාත්‍රියේ වීදී සංචාරය කරනු ලබනවා. ශ්‍රී ලංකීය ජන සමාජය තුළ පමණක් නොව විදේශ රටවල් රැසකද ඉමහත් ගෞරවාදරයට භක්තියට පාත්‍ර වූ ඓතිහාසික පුදබිමක් ලෙස කැලණි පුදබිම හඳුන්වන්නට පුළුවන්. ශ්‍රී ලංකීය කලා කෞශල්‍ය මැනවින් විදහාපාන තවත් සුවිශේෂී ස්ථානයක් ලෙස කැලණි විහාරයේ බිතු සිතුවම් වලටද හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. මේ බිතු සිතුවම් ලොව කලාකරුවන් මවිතයට පත් කර තිබෙනවා. එපමණක් නොව වචනයෙන් කියා නිම කිරීමට නොහැකි වටිනාකම් රාශියකින් සැදුම්ලා කැලණිය ඓතිහාසික පුදබිම තුළ වාර්ෂිකව සංවිධානය කෙරෙන දුරුතු මහා පෙරහැර මංගල්‍යයටත් එවැනිව වූ සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. එනුව ලාංකීය පෙරහැර සංස්කෘතිය තුළ කැලණි විහාරයේ දුරුතු මහා පෙරහැර නැරඹීමට මේ වන විටත් විදේශ සංචාරකින් විශාල වශයෙන් පැමිණෙමින් සිටිනවා. උඩරට පහතරට සබරගමු නව නිර්මාණ වැනි දේශීය නර්තනාංග රසකින් සමන්විත කලා නිර්මාණ රසක් ඓතිහාසික කැලණි පෙරහැර මංගල්‍ය වර්ණවත් කරනවා. පෙරහැර මංගල්‍ය තුළ බහර දූරකාරයක නිර්තවන කැලණිය රජමහා විහාරයේ බස්නායක නිලමේ තැන්පත් ධම්මික ආටිගල මහතා මෙවර පෙරහැර මංගල්‍ය සම්බන්ධයෙන් අප සමග මෙලෙස අදහස් පළ කළා. කැලණිය දුරුතු පෙරහැර ජනවාරි 20-21-22 රාත්‍රී 8ට අපි ආරම්භ කිරීමට සංවිධානය කර තිබෙනවා. මෙම දුරුතු පින්කම් මාලාව කැලණිය රජමහා විහාරාධිපති අතිපූජ්‍ය මහාචාර්ය මහින්ද සංඝරක්ෂිත නායක හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය අප දායක සභාවේ සභාපති ගරු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කටයුතු ඔක්කොම සියල්ල මේ වෙනකොට කර අවසානයි. පෙරහැර බැලීමට සියලු සංවිධානය කටයුතු මේ වෙනකොට ඔක්කොම සංවිධානය කර තිබෙනවා.
තිබෙනවා ශ්‍රී ලංකා රජයේ පෞද්ගලික අංශ උපකාර කර තිබෙනවා ශ්‍රී ලංකා සංචාරකමන්ගේ විශාල ප්‍රචාරයක් ලබා දීලා තියෙන සංචාරකීන්ට මේ සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා අපි බලාපොරොත්තු වෙන අවම වශයෙන් අලි අතුන් 50ක් මේ පෙරහැරට සහභාගී කර ගැනීමට නර්තන කණ්ඩායම අඩුම වශයෙන් 35කට ආසන්න කණ්ඩායම් සහභාගී කර ගැනීමට සංවිධානය කරගෙන තියෙනවා අතීත වර්ජනයයි Today in History අපේ රටේ යටත් විජිත ලේකම්වරයාගේ නිල නිවස ලෙස භාවිතා කළ අරලියක හමන්විරය අග්‍රාමාත්‍ය නිල නිවස බවට නම් කිරීමෙන් අනතුරුව එහි ප්‍රථම වරට අග්‍රාමාත්‍යවරයෙකු පදිංචි වීම සඳහා පැමිණියේ 1948 වසරේ අද වගේ දවසක ඒ අපේ රටේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස් සේනානායක මහතා ශ්‍රී ලංකික ජනතාවගේ ජීවිත සරුසාර කිරීමටත් සමාජ සත්කාර රැසකටත් රුපියල් මිලියන ගණනින් පිරිනමන සහ ලාභ උපයන අපේ රටේ විශාලතම ආයතනයක් වන සංවර්ධන ලොතරැයි මණ්ඩලය පිහිටවනු ලැබුවේ 1983 වසරේ ජනවාරි 19 වෙනිදා. එල්.ටී.ටී. කොටි ත්‍රස්තවාදීන් විසින් මාන්කුලම් හිදී ජාල්දේවි දුම්රිය පුපුරව හැරියේ 1985 වසරේ අද වගේ දවසක. දවසේ පුවත්පත් විපරම දැන් ලංකාදීප උතුරු මැද මහඇමති ආණ්ඩුවට රෙහිව නඩු මගට බලතල හැල්ලු කරලා හරක් මැරීම නවත්වන්න ගවමස් රටින් ගේන්න ජනපති මුදල් ලැබතිට කියයි දිවයින භික්ෂු පනත සම්මත කරගන්නේ සංඝරත්නයේ ආශිර්වාදය මතයි ජනපති ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය හමුවේ කියයි සීඅයිඩී රහස් වාර්තා ජිනීවා කවුන්සිලයට ගිහින් දිනමින මිරිසුබිල් ඝාතනය බිත්තිකරුවෝ තිදෙනාම පෝරකයට ලේ තැවරුණු මෝල් ගස විසි කරන අයුරු යුද සෙබලා දුර දක්නයෙන් දැකලා රජයේ වෛද්‍යවරුන්ට පළමු වාහන බලපත්‍රය වසර 6කට පසුව ලක්බිම ඇඹිලිපිටිය පොලිසියේ 21ම අත්අඩංගුවට ගන්න විමර්ශන වාර්තාවෙන් නිර්දේශ කරයි මා කිසිවක් දන්නේ නැහැ ශ්‍රී ලංකා ඉන්දියා ආර්ථික තාක්ෂණික ගිවිසුම ජුනි මාසට පෙර මෞබිම තෙල් මිල පහතට කැබිනට් පත්‍රිකාව අද ඇමති මණ්ඩලයට 2015 සරසවි වරම් වැඩියෙන්ම යාපනයට අඩුවෙන්ම පොළොන්නරුවට වැඩියෙන්ම ෆේල් කොළඹින් නවසීලන්තයේ සංචාරක නෞකාවක හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයින් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. මෙම නෞකාව නවසීලන්ත වෙරළේ යාත්‍රා කරමින් තිබේදී අදාළ ගින්න හටගෙන ඇති අතර එහි වූ පිරිස් එම අවස්ථාවේ නෞකාවෙන් ඉවත් වී මුහුදට පැන තිබෙනවා. යාත්‍රාවේ ගමන්ගත් පුද්ගලයින් 60 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව ඇති අතර තුවාල වූ විශාල පිරිසක් රෝහල් ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා. The Eagles rock සංගීත කණ්ඩායමේ පුරෝගාමියා වූ ග්ලෙන් ෆ්‍රේ මියගිය බව එම සංගීත කණ්ඩායම විසින් තහවුරු කර තිබෙනවා. මිය යන විට 67 වන වියේ පසු ෆ්‍රේ රසික හදවත් අමන්දානන්දයට පත් කළ ගීත රැසක්ම ගායනා කරනු ලැබුවා. 1970 වර්ෂයේ වඩාත් සාර්ථක සංගීත කණ්ඩායමක් බවට පත් වූ The Eagles rock සංගීත කණ්ඩායමේ හොටෙල් කැලිෆෝනියා ගීත තැටිය ලොව පුරා මිලියන 150ක් පමණ අලෙවි වී ඇති බවයි වාර්තා වී තිබෙන්නේ. චීන ආර්ථිකයේ වර්ධනය වසර 25ක කාලය තුළ ඉතා මන්දගාමී ලෙස සිදුවන බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. ඒ අනුව 2015 තුන්වන කාර්තුව සඳහා එම වේගය 6.9% ප්‍රතිශතයක් ලෙස පෙන්නුම් කරනවා. චීනයේ ආයෝජනය ලෝපුරා රටවල් රැසක් සිදු කරන අතර ලොව දෙවන විශාලතම ආර්ථිකයක් හිමි රට ලෙසද චීනය සැලකෙනවා. පාකිස්තානයේ වයඹ ප්‍රදේශයේ පොලිස් ආරක්ෂිත මුරපොළක් ආසන්නයේ පුපුරාගිය බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරයෙන් තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව 20ක්. අදාළ සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ බෝම්බේ යතුරුපැදියක අටවා පුපුරා හැරීමට සැලසූ බවයි. මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වූ ප්‍රදේශයාවට පිහිටි නගර කීපයකද මීට පෙර වසරේ දරුණු ප්‍රහාර රැසක් සිදු වුණා.
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන 112 වෙනිදි ජපන් ජාතික යසුටාරෝ කොයිඩි මියගොස් තිබෙනවා. 1903 වර්ෂයේ මාර්තු මස 13 වෙනිදා උපත ලද යසුරාවෝ මහතා මියගොස් ඇත්තේ හෘද සිදු අකර්මණ්‍යතාවයකින් බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ සමගින් අද නියමිත සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයනි මමට පත්වනවා. හමු වෙනත් රාත්‍රී 7:30ට. සුබ රාත්‍රියක්.